අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය මහබැංකු අධිපති ලෙස යාම ගැන තහවුරු කරන්න බෑ ප්‍රතික්ෂේප කරන්නත් බෑ එක්ෙක් කණ්ඩායම් මට මඩ ගහන්න හදනවා ප්‍රශ්න රසකට රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්‍රාය පිළිතුරු දෙයි විශේෂඥයින් දවසින් දවස කොරෝනා මර්ධනෙන් ඉවත් වෙනවා මොකක්ද මේ ආණ්ඩුවක්ද සෙල්ලම් ආණ්ඩුවක්ද මුරුත්තෙට්ටුවේ හිමි ප්‍රශ්න කරයි ගර්භණී වීම වසරක්වත් ප්‍රමාද කරන්න විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තුගෙන් ඉල්ලීමක් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙතයි වර්තමානයේ පවතින වසංගත තත්වයේ සමග ගර්භණී වීම වසරකින්වත් ප්‍රමාද කරන ලෙසට ප්‍රසව හා නාරි වේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා ඉල්ලීමක් කරනවා ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී කොවිඩ් අලුත් රෝගයක් කොවිඩ් ගැන අපි දන්නේ නැහැ ඇත්තටම ඉස්සෙල්ලා එක නෙමෙයි දැන් ඩෙල්ටා එකක් ඇවිල්ලා තියෙනවා ඩෙල්ටා වේරියන්ට් එක එනකොට අපි දන්නවා ඒකෙන් අම්මට ප්‍රශ්නකුත් වෙනවා මොකද දැන් අපි ගන්නෙ කොවිඩ් හැදුනොත් ගර්භිණී සමයේ एक अदि अवधानम तत्वक विधियत दर्वट हानि वेन्न पुलवां अम्मट हानि वेन्न पुलवां कोविड रोगे उत्सन्न वेन्न पुलवां गर्भिणी मवकट कोविड हदुनो इल्ली मक्तियनो ओनेम मवकट दैन गर्भिणी नंग इतिन करन देयक नै नमुत ओब विवाह वेला दरुवेक बलापोरोत्तु इन्नोन पुलवां कमक तियनो नंग नवत वतावक कल्पना करला बलन्न अवुरुद्दकट अपि पौल सलसमक पाविच्चि करमुद कियला एकेन्द मगे इल्ली मक तमै පුළුවන් නම් අවුරුද්දකට ගර්භිණී භාවයක් පමා කරන්න ලොකුම අවශ්‍යතාවයක් නැත්නම් දරුවෙක් හදාගෙන දරුවෙක් ඉන්නවා නම් අපිට ඒ අවුරුද්ද ලබා දෙන්න මොකද අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ අදට වඩා හොඳ හෙටක් ගැන මේ අතර කොළඹ ජාතික රෝහලේ පවතින වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා සැප්තැම්බර් මාසේ පළවෙනිදා ඉඳන් රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ ගියා අප රෝහලේ කොවිඩ් වසංගතය ආසාදනව සිටි රෝගීන් සිටියේ 349ක් පමණයි සාපේක්ෂව බැලුවොත් එහෙම අපිට පළවෙනිද අපිට හිටියා 472ක් ඒතර ක්‍රමයෙන් අඩු වෙගෙන යන බව පේනවා එකම එක තියෙන්නේ මේම රෝගීන් බැලුවාම අපිට පේනවා රෝගීන් ඉන්න ප්‍රමාණයෙන් 50%කට කිට්ටු ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍යතාවය තියෙනවා ඉතින් ඒක අඩු වෙලා නැහැ රෝගීන්ට ඔක්සිජන් ලබා දීමේ හැකියාව වැඩි දියුණු කරනත් කටයුතු කරලා තියෙනවා ජාතික රෝහල වශයෙන් මට සහතික වෙන්න පුළුවන් අපි කවදාකවත් කිසිම රෝගියෙක්ව නැවත හරවා යවන්නේ නැහැ දැනට අපේ රටේ කොවිඩ් මර්ධන එන්නත් පහක් භාවිතා කරනවා මේ අතරින් හොඳම එන්නත මොකක්ද වෙනත් අසනීප තියෙනවා නම් මේ එන්නත් ගන්න එක ඇත්තටම හොඳද කෙනෙක් ලබාගත් එන්නත මොකක්ද කියලා කිසියම් පරීක්ෂණයකින් හොයාගන්න පුළුවන්ද මේ සියලු ප්‍රශ්න සඳහා කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා සියතට අදහස් පළ කළා දැනට ලංකාවේ භාවිතා වෙන වැක්සින් වර්ග පහක් ස්පුට්නික් කොවිෂීල් සයිනෝෆාම් मोडर्ना सह फाइजर तर अपे अहन प्रश्न तमाइ कोई वैक्सीन तो हों की मट दिंड दिन के पीलूर तमाइ मे वैक्सीन होंदाई मे वैक्सीन उराने अंगे कोरोना वैरस विरुद्ध प्रतिदेह निष्पादने की रीम मन सरल उदाहरण एम किसी हमबंतर अंडो उन्ना ये पुद्गलटे अंड पुलवा मुहदे अंड पुलवा गोन अंड पुलवा हईवे अंड पुलवा हिमनता सामान्य पारंग अंड पुलवा नम गमनांत हमबंतर मेगे हिमाय මොන වැක්සින් එක භාවිතා කරත් අවසාන ප්‍රතිඵලය තමයි ඇඟේ මේ කොවිඩ් මේ රෝගයට විරුද්ධව ප්‍රතිදේහ නිර්මාණය කිරීම නිෂ්පාදනය කිරීම ඊළඟ ප්‍රශ්නය අහන එක ප්‍රශ්නයක් තමයි එක එක රෝග තියෙන කට්ටිය එහෙම නැත්නම් නොඑක් නොඑක් අසාධ්‍යමකතාවෙන් තියෙන පුද්ගලයන් මේ වැක්සින් එක ලබා ගත යුතුද කියන මම කෙටිම පිළිතුර කියන්නේ ලබා ගත යුතුමයි තමන්ට වෙන වෙන රෝග තියෙනවා නම් මේ වැක්සින් එක ලබා ගත යුතුමයි තවත් ප්‍රශ්නයක් තමයි සමහර බටහිර රටවල් සමහර වැක්සින් ගත්තු පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කරලා තියෙනවා මම හිතන්නේ මේක ඉතාමත් අමානුෂික සදාචාර නොවන ක්‍රියාවලියක් කියලා තමයි මට හිතෙන්නේ ඒ වගේම තමයි මට නම් හිතෙන්නේ නම් මේක මේ අනාගතයේදී මේ වැක්සින් එකට ඇතිවන දැඩි විලඳපොළ කලමනාකරණය කරගන්න ගත්තු පියවරක් හැටියට තමයි මට හිතෙන්නේ අනිත් එක මම තව කාරණයක් කියන්න ඔබ ගත්තේ කුමන වැක්සින් එකක්ද කියලා ටෙස්ට් කරන්න බෑ ඔබගේ බ්ලඩ් වලින් ඒ පරීක්ෂණයෙන් කියන්න පුළුවන්නේ කොරෝනා රෝගයට විරුද්ධව ප්‍රතිදේහ ඇඟේ තියෙනවද නැද්ද කියන එක පමණයි මගේ පණිවිඩය තමයි කරුණා කරලා Tamanට ලැබෙන පළවෙනි අවස්ථාවෙන්ම මේ වැක්සින් එක ලබා ගන්න. වත්මන් රජයේ ඇඳුරි නීතිය පවා අවතක්සේරු කර ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම් කරු කේඩී ලාල්කාන්ත මහතා පවසනවා. ඇන්ටිජන් කට්ටල හරහා සිදු කරන බව කියන ටෙන්ඩර් ජාවාරමක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍යනායකාර මහතා හෙළි කළා.
लॉकडाउन के तेरुम तम एहमे दूने का नातर करला रोगीन वेगिंग इक्वनिंग इक्वनिंग हंदुनागन इति रोगीन इक्वनिंग हंदुनागन ना परीक्षण वेडी करन्नो द आंडुट कोच्चर किवत मेक बीरियल इंट वीना वयनो वगिन परीक्षण गान अडु करनो ने ओक्कोम पुलुवन केला आबु आंडुवट बयक तियनवा रोगीन हंदुना गत्तम कलमनाकरणे करगन्न बेरि वेई केला बयक तियिन्ने इति मेकें कोहोमद मे वसंगति इवर करन्ने अर सुनामी वेलावे मिनिसुंट तियन ऐंदुन टिक पवा दुन्ना वगे मिनिसु मेकट ओन करन देवल सपयन्न सूदानम मे होल वलट ओन ऐंदन ओन्न मिनिसु बिम बुदियगेन हरि गेदर तियन ऐंद हरि गेनल्ला दे ऐंदिर नीति दन मम मेहेम तियनवद रटक दन मे ऐंदिर नीतियक गोम पाट करला दे प्रकाश निकुत करला निकां इन्ने नतुव आंडोट बलपैम करन वडसटानकट मे रटे जनताव पक्ष भेद पत्तकट तियला दवंत बलपैम किरीमे व्यापारयक आरंभ करन्न अवश्य वेला तियन पत्रिक ආණ්ඩුව කාට හම්බ කරගන්නද මේ සලස්ම හදලා තියෙන්නේ කොරෝනා මර්ධන කාර්යයේදී විශේෂඥයින්ගේ ඉවත්වීම ඉතා භයානක තත්වයක් නිර්මාණය කරන බව පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා රජයේගෙන යන වැඩපිළිවෙල දුටු විට මේ ආණ්ඩුවක්ද සෙල්ලන් ආණ්ඩුවක්ද කියා සිතන බවයි මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේක පැත්තකින් අපිට හිතෙනවා මේක ආණ්ඩුවක්ද එහෙම සෙල්ලමක්ද සෙල්ලම් ආණ්ඩුවක්ද දැන් අද වෙලා තිබෙන්නේ අස්සයා පැනලා ගියා ස්ථානය බැහුවා දැන් අපට අහන්න වෙලා තිබෙනවා අද මේ වැඩ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවද එහෙම නැත්නම් නන්දසේන රාජපක්ෂ මහත්මයාද කියලා අපට අහන්න වෙලා තිබෙනවා දැන් අද අපට පේන්නේ ආරක්ෂක ලේකම්තුමා කරපු දේවල් තමයි අද ජනාධිපත් කරන්නේ මේක ඉක්මනින්ම වෙනස් පිය යුතුයි පළපුරුදු තිබෙන විශේෂඥ වෛද්‍යවරු ඈත් වෙනවා කිව්වලා මොකක්ක බැරි ඔළුවේ මැටි තිබෙන තමන්ගේ වාසියට කතා කරන විශේෂඥ කෙනෙකු කොටසක් ඉන්නවා ඕගොන් ළඟ තියාගන්න මේ වැඩේ කරන්න බෑ ප්‍රබුද්ධ විශේෂඥ වෛද්‍යවරු ඈත් වෙනවා කියලා කියන්නේ දවසින් දවස කොරෝනා ව්‍යසනය වර්ධනය වෙනවා කියන එකයි විශේෂඥ වෛද්‍යවරු මේ කමිටුවෙන් ඉල්ලා අස්වීම කොවිඩ් මර්ධන වැඩපිළිවෙල නියම දිශානතියකින් සිදු නොවන තත්ත්වයක් තුල තාක්ෂණික කමිටු වලින් ගන්න තීන්දුව තීරණ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරු ඔවුන්ට මේවයි වගකීම ගන්න බැරි තත්ත්වයක් තුල ඔවුන් මේ ඉල්ලාස්වීම් සිදු කරනවාද කියලා අපිට මේ කරන ප්‍රකාශ දිහා බැලුවාම අපිට සිතන්න පුළුවන් මේක ඉතාමත්ම භයානක තත්ත්වයක් කොවිඩ් 19 මර්ධන ක්‍රියාවලිය සහ මේ එන්නත් කරන දැනට සිදුවන ආකාරය පිළිබඳව අපේ කිසිම සතුටක් ඇත්තේ නැහැ මේ රජයේ බලයට පත් කරාට පස්සේ අද වෙනතුරු පත් කරපු කීයක් විද්වතුන් විශාල සංඛ්‍යාවක් අද මේ වෙනකොට 20ක් 30ක් විතර ඉල්ලාස් වෙලා තියෙනවා. ඒගොල්ලෝ අයින් වෙන්නේ මොකද මේ දේශපාලන බලපෑම. කොවිඩ් විශේෂඥ වෛද්‍ය කමිටුවත් අයින් වෙනවා. මේ මොකද දේශපාලන බලපෑම. ලෝකයේ හොඳම සෞඛ්‍ය රටේ තත්ත්වයේ තිබුණ රටක් තිබුණ ලංකාව අද ලෝකයේ නරකම සෞඛ්‍ය තත්ත්වයේ තිබෙන රටවල් 6න් එකකට ඇති වෙලා තියෙනවා. අගමැතිවරයා හා විදේශ ඇමතිවරයා ඇතුළු කණ්ඩායම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැනුවත් කිරීමට සූදානම් වනවා නම් තමන්ද ජාත්‍යන්තරයේ දැනුවත් කිරීමට කටයුතු කරන බව කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රජ්ජි තිමිපාණන් පවසනවා. උන්වහන්සේ වැඩිදුරට ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටද කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. අගමැතිතුමා සහ විදේශ කටයුතු ඇමතිතුමා ඉතාලියට ගිහිල්ලා පැවැත්වෙන සමුලුවකදී පසුව වතිකානයට ගිහිල්ලා සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේත් දැන්වත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා එයාලා පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වෙච්ච අයට දුන්නු සාහන සහ උදව් පදව් පිළිබඳව විස්තර කිරීමක් කරන්න යනවා කියලා දාලා තියෙනවා මා ප්‍රකාශ කළ යුතුයි අපි මේ ලාබාල ප්‍රයත්නය හෙලා දකින ජනාධිපතිතුමාට ජූලි මාසයේ 12 වෙනිදා දිනේ දරන ලිපියක් අපි යැව්වා සේරම කාරණා විස්තර කරලා මේ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියන එක දන්නවා. නමුත් ඒකට අපිට ලැබුණේ බොහොම බාල පිළිතුරක්. ප්‍රශ්නය මගහැරලා යන පිළිතුරක් අපිට ලැබුණා. ඒ නිසා රජය ජාත්‍යන්තරයට යනවා නම් අපි ජාත්‍යන්තරයට යමු. මේ සම්බන්ධව අපි වතිකානයේ යුක්තිය සහ සාමයේ පිළිබඳ නියෝජනයට කරුණු ඉදිරිපත් කළා තිබුණා කලින් ඒ අය මට දැනුම් දුන්නා
ජිනීවාහි සිටින ඔවුන්ගේ නියෝජිතයන් මාර්ගයෙන් අපේ මේ දුක් ගැනවිල්ල ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන්නට සූදානම් කියලා. විදේශ ඇමතිතුමා සහ ඒ කණ්ඩායම ඒගත්තු තීරණය අපි සම්පූර්ණයෙන්ම කළා. තමන්ව ආරක්ෂා කරගන්න ජාත්‍යන්තරයට ගිහිල්ලා ජාත්‍යන්තරයේ උදව්ව ඉල්ලගෙන හැංගිලා යන්න බලන එක නෙමෙයි පිටකොන්ද තියෙන මිනිස්සු කරන්නේ. ඉතින් මෙතනදී මේ ජාත්‍යන්තරයට යෑම ඉතාමත්ම බාල බොළඳ වැඩක්. රජයට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒ නිසා අපි නෙමෙයි ජාත්‍යන්තරයට ගියේ ඔබයි ගියේ. ටිකට් එකක් අරගෙන ගිහිල්ලා ඊට පස්සේ අපේම බදු මුදල්නේ හෝටල් වල නැවතිලා මේ කරන්න යන ප්‍රෝඩාව මේ කරන්න යන අකටයුත්ත අපි අනිවාර්යයෙන්ම හෙලා දකින. රජය ඇත්තටම අවංක නම් මේ කාර්යයේදී ඇයි රජය ජනාධිපති කොමිෂන් සභාව විසින් කරලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? මේ ප්‍රශ්නෙට ආණ්ඩු උත්තර දෙන්නට ඕනේ. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ කරන ප්‍රෝඩාවට රැවටෙන්නට එපා කියලා. නැවත මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කිරීමේ සූදානම පිළිබඳ පළවෙනි වාර්තා තහවුරු කරන්න බෑ. ඒත් එය ප්‍රතික්ෂේප කරන්නත් බෑ. මුදල් රාජ්‍ය මාත්‍ය අජිත් නිවන් කප්‍රාල් මහතා පවසනවා. මේ අතර ඊයේ දින සම්මත කළ මුදල් පනත හරහා සිදුවන්නේ කළු සල්ලි සුදු කිරීමක් නොවන බවද රාජ්‍ය මාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ කොළඹ පැවති මාධ්‍යමකදී අපි ඊයේ දිනේදී මුදල් පනතක් සම්මත කරගත්ත යම් අවස්ථාවලදී බොහෝ දෙනෙකුට තමන්ගේ මුදල් සාමාන්‍ය ආර්ථිකමය කටයුතු වලට යොමු කරන්නට බැරි වෙන අවස්ථාවක්. ඒ මුදල් වෙනුවෙන් බදු නොගෙවුවම ඒක මේ මුදල් ආර්ථිකයට එකතු කර ගැනීමට දුෂ්කරතාවයක් තියෙනවා. ඒ නිසා 1%ක බද්දක් ගෙවලා සාමාන්‍යයෙන් අපේ කටයුතු සිදු වෙන ආර්ථිකයට යොමු කර ගැනීමට අවස්ථාවක් අපි මේ අලුත් පනත තුලින් සියලු දෙනාට ලබා දීලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ මේ මුදල් කළු සල්ලි එහෙම නැත්නම් නීති විරෝධී සල්ලි කියලා. මේ මුදල් අත්ත වශයෙන්ම බදු නොගෙවපු මුදල්. ඔබතුමා මේ විශ්‍රාම වැටුප වැඩි කරගන්න යනවායි කියලා ඇත්තම එහෙම කාරණයක් තියෙනවද ඔබ? මම මුලින්ම කියනට ඕනේ මම විශ්‍රාම වැටුප හැටියට සත්‍යයක්ව තරන්නේ නැහැ. මම තීරුබද රහිත වාහනයක්ව තරන්නේ. මට ඒක ගන්න තිබුණා. ඒකට විශ්‍රාම වැටුප මට හිමිවිය යුතු වර ප්‍රසාදයක්. ඔය එක එක කාටුන් යනවා එක එක දේවල් කියတဲ့ වට මම කියන්නට ඕනේ. මට ඒ වැනි දෙයක් හිමි වුණත් මම මේක අරගෙන නැහැ. ඉතින් ඒ නිසා මම ඒක තාමත් පැහැදිලි ලෙස කියන්නට අවශ්‍යයි. මහා බැංකුව පැත්තට යන්න ආගමනයක් තියෙනා වගේ පෙන්눔 කරනවා නේද සමාජ මාධ්‍ය කියන්නේ. එහෙම දෙයක් වෙයිද ඇත්තටම ඉදිරියේ? මම ඒ පිළිබඳව මට ඒ කතාව ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඒ කතාව තහවුරු කරන්නත් බෑ. දැන් දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක්. පනත මේ අලුතෙන් මේ ආණ්ඩුව මේ අලුතෙන්ම ගෙනාවු පනතක් නෙමෙයි. මේ 13 වෙනි වතාව. මේනි පනතක් ගෙනාවේ රටේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා. මේ විශේෂයෙන්ම රියල් බිලියන 120ත් 144 ප්‍රමාණයක් පනත ක්‍රියාත්මක කිරීම තුලින් රජයට උපයා ගන්න පුළුවන් වෙයි කියලා. මේ ආණ්ඩුව සද්ගුණවත් ධර්මපාලතුමාගේ අවතාරයේ කියපු අය ජනතාවට පොරොන්දු දීපු අය කුලියට මිනීමරපු මිනිස්සුන්ගේ සල්ලි නීතිගත කරන්න නව ලිබරල් වාදිකුත් නෙමෙයි පාදඩ ලිබරල් වාදයක් අද මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙනවා. පයිසර් හැමදිනාට අපේ දිස්ත්‍රික්කයේ තාම 265000කට වැඩි අඩුයි වැක්සින් ටික. ආණ්ඩුව දැන් අද වෙනකොට මේ එන්නත් කරනයත් සම්පූර්ණම දේශපාලනිකරණයට ලක් කරලා කොරෝනා සම්බන්ධ මුල ඉඳලම ආණ්ඩුව අනාගෙන ඉන්නේ. ප්‍රධාන විපක්ෂේ කාලෙන් කාලට එන සාමාන්‍ය මාතෘකා අල්ලගෙන ප්‍රතිපත්තියක් නැතුව කතා කරනවා. එන්නත් කරන්නේ එනකොට ඒකේ ගැටලු ගැන කතා කරනවා. ඊළඟට ජනතාව උද්ඝෝෂණ හරහා පාර්ට බස්ස වලිවලා හතරවෙනි කොරෝනා රැල්ලක් හදන වැඩපිළිවෙලට සහයෝගය දෙනවා. රුවරු ටික කුලප්පු කරනවා. 69 ලක්ෂයක් ජනතාව වරම දුන්නේ අවුරුදු 5කට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට හොඳ හෝ නරක කරන්න. අවුරුදු 5 අවසන් වෙන්න ඕන මෙන්න තියලා තීරණය කරයි ජනතාව ගෝඨාභය ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල හොඳයිද නරකයිද. මේ කෘෂි රසායන වල්නාශක එහෙම නැත්නම් දිලීරනාශක සම්බන්ධයෙන් ආණ්ඩුව මේ ගොවියන්ට හරි උත්තරයක් දෙන්න ඕන එන මහකන්නේට කලින් මේ රටට අන්තිමට සිද්ධ වෙන්නේ මොකද්ද? ලංකාව සාගත දර්ශකයේ එහෙම ආහාර සුරක්ෂිතතාවයෙන් අපේ රට 66 වෙනි ස්ථානයේ හිටියේ දැන් ඒක පහළට යමින් තියෙනවා. අවසානයේ මේ රට සාගතයක් ඇවිල්ලා කොවිඩ් වලට අමතරව මේ රටේ ජනතාවට බඩගින්නේ මැරෙන්න සිද්ධ වෙනවා.
විවිධ පාර්ශ්ව අද ආණ්ඩුවට විරුද්ධව තම අසත්‍ය බොළු වේගල් කියලා තමන්ගේ අතර ජනතාවගේ පදනම වැටලා හෙට ආණ්ඩුව ලබා ගන්න පුළුවන් කියලා. එහෙම දෙන්න ආණ්ඩුවට ප්‍රශ්නකුත් නැහැ. අද තුනින් දෙකේ බහුතරයක් තියෙනවා මොනතරම් විපක්ෂ කුමන්ත්‍රණය කරලා. ආණ්ඩුව මරණ තුනක් අතේ තියාගෙන පැණිකනෝ. මුදල් ලැබෙත්තුමා ඊයේ කියපු ඒ කවිය මම පොඩ්ඩක් වෙනස් කරා. සයුරේ නගරයේ කි චීනුන් එය කෑය. කොවිඩ් උවදුරෙන් සූරාගෙන කෑය. කළු සුදු කරන් සල්ලිද සී නිද කෑය. මරබිය මැදින් ජනතාවෝ ලෙව කෑය. ව්‍යාපාරික පුවත් විශේෂාංගය දැන්. LOLC සමාගම සිය ශක්තිමත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ව්‍යාපාර ආකෘති සමග එහි ගෝලීය පිය සටහන් පුළුල් කරමින් මධ්‍ය මාසියාවේ පිහිටි තජිකිස්තානයේ මෙන්ම නැගෙනහිර අප්‍රිකාවේ මලාවි සහ ටැන්සානියාවේ සමාන්තර ආයෝජන තුනක් සිදු කර තිබෙනවා. LOLC සමාගම මධ්‍යම ආසියාවට ඇතුළු වන්නේ කලාපයේ මුල්ම ආයෝජනයේ ලෙස කරාට ලෙස ප්‍රකට තජිකිස්තානයේ ක්ෂුද්‍ර මූල්‍ය සහ රන් අය ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී සමාගමක 75% කොටසක් අත්පත් කර ගනිමින් මෙතර නයිජීරියාවේ සහ සැම්බියාවේ සාර්ථක ක්ෂුද්‍ර මූල්‍ය මෙහෙයුම් තුළින් අප්‍රිකානු මහද්වීපයේ සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා ලද ශක්තිය සමග LOLC සමූහය මලාවි සහ ටැන්සානියාවේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් දෙකක් උපාය මාර්ගිකව අත්පත් කරගෙන තිබෙනවා. මලාවි රාජ්‍යයේ එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් ලිමිටඩ් හිසියට 100% කොටසක් හිමි කරගත් සමූහය ටැන්සානියාවේ තුජිචෙන්ගේ ටැන්සානියා ලිමිටඩ් හි 96% කොටසක් අත්පත් කරගනු ලැබුවා. LOLC සමූහය ඉන්දුනීසියාව, පිලිපීනය සහ පාකිස්තානය යන රටවල මෑත කලිනව සිදු කළ ආයෝජන මගින්ද ක්ෂුද්‍ර මූල්‍ය සහ සුළු හා මධ්‍ය පරිමාණ සහ වත්කම් ස්ථාවර ලෙස ගොඩනංවමින් විශිෂ්ට ප්‍රතිඵලාත් කර ගැනීමට සමත් වී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන සම්පාදකයා වන ඩයලොග් සමාගම අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ඩයලොග් ටෙලිවිෂන් සහ VIU මෘදුකාංගය ඔස්සේ ස්මාර්ට් ජංගම දුරකථන මගින්ද අධ්‍යාපනික නාලිකා 10ක් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීමට කටයුතු කර තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ ඩයලොග් ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා නැනස නාලිකාව ව්‍යාප්ත කිරීම තුළින් අපට තව දරුවන්ට අධ්‍යාපනය රැගෙන යන්නත් මෙය අවකාශයක් වෙනවා කියන කාරණේ. හැම දරුවෙක්ටම අධ්‍යාපනය ලබා ගැනීමට මේ දියත් කරන වැඩපිළිවෙල අලුත්ම පරිච්ඡේදයක් ලෙස දියත් කරනු ලැබුවා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. සදහිරු සෑයේ චෝඩාමාණික්කේ සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කරනවා. මහනුවර ජාතික රෝහලේ ඉල්ලීම මත යුද්ධ හමුදාවේ 11 වන සේනාංකයේ විසින් ලේ දන් දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. අනුරාධපුර මිහින්තලය පොතානගම් මනී රක්ෂිත ප්‍රදේශයේදී කිසියම් පුත්කලයෙකු විසින් වෙඩිතබා වනාලියෙකු ඝාතනය කර තිබෙනවා. ඇදර නීති කාලය තුළ නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා මඩකලපුව මරකොට්ටන් චෙන් කලපුවේ ඔරුතුල සංගවා තිබූ නීති විරෝධී මත්පැන් මිලිලීටර් 70,000ක් මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන එකක නිලධාරීන් බාරයටගෙන තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් භාණ්ඩ පරයන්තය හරහා ඔක්සිමීටර තොගයක් නීති විරෝධී ලෙස ගෙනීමේ ප්‍රයත්නයක් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් වළක්වා තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී ඔක්සිමීටර 4200ක් සොයාගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙම ඔක්සිමීටර තොගේ වටිනාකම රුපියල් 23,44,642ක්. පසුගිය රජයේ සමයේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව අල්ලාගෙන අධිකරණ නියෝග මත පින්නවල අලි සංරක්ෂණාගාරයේ රඳවා සිටි අලි 7 දෙනෙකු යළිත් අයිතිකරුවන් වෙත මුදා හැරීම ඊයේ දින සිදු කෙරුණා. කොවිඩ් රෝගීන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් අමරිකානු තානාපති කාර්යාලය හරහා අමරිකානු රජය හා එම ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දී තිබෙනවා. බොරලස්කම් පොලිස් වසමේ ආසිරි උයන මාවත ආසන්නේ වෙල්යාය අසබඩ පිටා ඇති පොදු නානලින්දක තිබේදී මලසිරුරක් සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. කොරෝනා ආරක්ෂිත ඇඳුමකින් සැරසී වේයන්කුඩ නගරයේ වෙළඳ සැලවලට පැමිණ බලපත්‍ර පරීක්ෂා කරන මුවාවෙන් මුදල් ලබා ගැනීමට තැත්කළ ආරක්ෂකංශයේ සේවය කරන නිලධාරියෙකු අද දහවල් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු හෙට දින අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වවුනියාවේ සිට යාපනය දක්වා ධාවනය වූ කැබ් රථයක් සහ යාපනයේ සිට වවුනියාව දක්වා ධාවනය වූ ටිපර් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් 2 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
අත්‍යවශ්‍ය සේවා යැයි සඳහන් කරමින් වටිනා දවකඳන් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් බහරයට ගැනීමට පොත්තලම කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලි තමුවෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.